ජඒ අසාධාරර්ණ බදු ප්‍රතිපත්්‍යය ඇතුළු කරුණු රශක් මුල්කර ගනමින්, පසු කිය කාලේ පුරාවටම මෙරට සිටි වීත්වතුන් රට හැරයමින් සිටියා. ඒ රජේ වගකිවුතු බලදහරින් ඊට නිසි විසඳුම් ලබාදීමට මැදිහත් නෝව පසුබිමකයි. මේවන විට වෛද්‍යවරුන් පමණක් හයිසියකට අධක සංඛ්‍යාවක් රට හැකොස්තිබෙනවා. මේ නිසාම ප්‍රාදේශය රෝහල් වගේම ප්‍රධාන රෝහල් වල වාටටුං කියන පවා බස්සා දෙපන තත්ත්යෙකට මේ ගැටලුව ඔඩුතුවා අවසන්. එහි ආසන්නසම සිදුපීම අපට වවාර්තා වුණේ අනුරාධපුරෙන්. අුරාධපුර ශික්ෂණ රෝහලේ ළමමාවාටුවක් තාවවකාලිකෝ වසා දමාති වෙනවා. ඒම වාටුව බහරව සිටි ළමාරෝග විශේෂණවරන් නොමැවීම හේතු වෙනේ. මේහෙතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමවාට්ටු සංකීර්න්නේ ප්‍රතිකාර් ලබූ දරුවන් වාටු අංක විසි හතර හා විසි පහවෙත යොමු කිරීමටයි බලදහරින් කටයුතුරඇත්තේ. ලමාෝක සම්බන්ධ මහාචාදයකගේ අද වෙනකොට විසංවායි දුර හත්ර දෙනකහිතිය යුතුවත්. එියලුම දෙනා මේ වෙනකොට රටාත හැර වෙනත් රැකියා සහ පිටත් වෙලා හිතිෙන. තා අවාසනාවන්ත විදිහයට අනුරාධපුර ක්ෂණ රෝහලේඒ මහාචාරය එකකේ තියෙන ළමාවාට්ටුව ඒ දවස වෙනකොට වහන තැනට ගමන් කළති. එකට හේතුව තමයි එ මහාචාරය එකගේ හිටපුරු විශසක්්‍ය වෛදර හතර දෙනාම විධ හේතු හින්දා රැකයා සඳහා රට හැරදාලා ගිහිල්ලතිීම. එතොට මේ තත්ත්වය අපි පුරෝකතනය කලාමීට මාසහයහතට ස්සල් බලධාරීට කිවල මුත් එක කිසි කෙනෙක් මේ සම්බන්ධෙන් අවධන යොම නොකරීම ප්‍රතිඵල අපි දැන් ළඟවවිින් තියෙන. විසක්්‍ය වෛදරු හතර දෙෙන ඉද හර දෙෙනාව රට දාල යනකත්. ටහන්න්නවෙන්න බලධාරින් මොක්ද කළේ කියලා. මේ තත්තේ ඇවීම සබන්ධ සම්පූර්ණ වගකීම මේ සම්බන්ධය නිද්‍රශීලීව හිටපු මෙචර දවසක් අපි කියදේ නෑසූ කන්න හිට බලධරී භාරගතයතු කියලා අපි කියනු. අනරවාදරය විතරක් මේ ත ඇති ලාති දැන්ටත් අපිට ලබෙන වාර්තාාවන අප ගේමස අපි ගේ ගේ වර්ශයතුල අපි සමාලෝචන කල බැලවාහම යිදරු විශසක් වදරු ඇතුළ හයසියකට හත්සියක වැඩි ප්‍රමාණය කට දාග කියිලතුන තිහස කවරදාවක් මේ විදි රට දා කියලතමු නෑ වයිදරු තව සක්ෂ වයිදර තු වයිදරු දැනට රට දාලය. අයිදම් පත් ඉදිරිපත් කන්නවා සෞඛ්‍යමාත්‍යංශයට මාසික හතියයක් පනහක් විර ර මේ ත්ේ දිගින්දිගට ඉසහ ගම කන්නවා ත්ේ නරවගෙන තමයිඉන්න. රී ලෝක සිදුව උුපපුව තැන කණඩා සිත ියව ිය චනල එක අදම සබස්ක්‍රයිබ කරන්නා.